तस् भगवतो अर्हतो सम्मा सम्बुद्धस्स। हम दिनाटम तेरुवन सरणाई अद पोसोन पुरपस्लोसुक पोहो दिनेय श्रीलांकिक बौद्ध अपि हम दिनाटम इताम वेदगत विन पूजनीय आध्यात्मिक उतुम दवसाक अद मे केटि धर्मदेशनाव तुलिन मा बलापुरुत्तु वेनवा इताम वेदगत दहम कारण्यक पिलिबंदव टिक वेलावक ओबे अवधानय यमु करन्न मुलिन्म मे पोसोन पुरु पसलुसुक पोहो दिनेय अपि हम दिनाटम वेदगत विन कारणीय पिलिबंदवत अपि सिहिपत् करगनिमु। यदा देवन पैतिस रज समय अनुबुदु मिहिदु महारहतन वहांसे विसिन श्रीलंका वासींट बुदुरजानन वहांसेगे निर्मल दहम पनिविडय हंदुन्वा दीम सिहिपत् करेन मे पोसोन पुर पसलोसुक पोहो दिने अपि इताम कृतवेदीव वगेम बुद्धालंबन धम्मालंबन प्रीतियेन युक्तव मे कारणे सिहिपत् करन्नट ओन। विशेषयेन्म यदा मिहिंदु महारहतन वहांसे मिस्सक पावुवट वैडम करला देवन पैतिस रजुन हमुवेहि मुलिन्म ये सिदु कल श्रीलंका इतिहासे अतिशयेन्म वेदगत् वेन ए बुद्धि परीक्षणयेन पशुव रजतुमाट बुदुरजानन वहांसेगे मे निर्मल बुदुदहम वटहा गन्नट तरम पहदिली ज्ञानयक नुवनक बुद्धियक तीनवा किन कारणय अवबोध करगनाई मिहिंदु महारहतन वहांसे धर्मदेशना करन्नट आरंभ करन्ने। एकिन अपिट पहदिली वेन इताम वेदगत पणिविडयक तिबेनवा ए तमाई ए मिहिंदु महारहतन वहांसे इदिरिपत् कल बुद्धि परीक्षणयेदी ए असु अंब प्रश्नयात नैद प्रश्नयात तुलिन अपिट पेनेनवा रजतुमा तुल मोनतरम अवधानयक एवगेम कल्पनाकारी बवक सिहि बुद्धियक मे प्रश्नवलट पिलितुरु देन्नट ए मोहतेदी पवत्वा गत्तद कियन एक। एयिन अपिट पहेदिली वेन कारणय तमयि पिन्नतुनि मे बुदुरजानन वहन्सेगे धर्मय तेरुम गन्नट वटहा गन्नट अवबोध कर गन्नट इताम पहेदिली सिहि नुवनक संवेदी बवक तीयन्नट ओन कियन कारणय। එතකොට අපිට පෙනෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ මුළු මේ ආධ්‍යාත්මික මාර්ගයම ආරම්භ කෙරෙන්නට ඕනේ පටන් ගන්නට ඕනේ කොහොමද මොන වගේ පසුබිමක් මුල් කරගෙනද කියන එක. ඉතින් මේ වටිනා කාරණේ සිහියේ තබාගෙන අපි මේ කෙටි දහම් කාරණා කීපයට අපි අවධානය යොමු කරමු. අද මේ දේශනාවෙන් මා අදහස් කළේ මේ මනුෂ්‍ය ජීවිතේට විශේෂයෙන් අද වගේ සමාජයකට ඒ අතරත් විශේෂයෙන්ම තරුණ සමාජයට අතිශයින්ම බලපාන වැදගත් මාතෘකාවක් යටතේ මේ කාරණා කීපය ඉදිරිපත් කරන්න. ඒ තමයි මත්වීම කියන මාතෘකාව. මත්වීම කියන කාරණය මේ මාතෘකාව අපි නිතර දෙවේලේ අහන දකින අවධානය යොමු වෙන කාරණයක්. විශේෂයෙන්ම අද වගේ ජන සමාජයකට මේ මත්වීම කියන එක පුදුම විදිහට සම්බන්ධ වෙන ප්‍රායෝගික අත්දැකීමක් බවට පත් වෙලා තියෙනවා. මත්වීම කියන එක ගැන කල්පනා කරනකොට මේ මිනිස් ප්‍රජාව මනුෂ්‍ය ජන ජීවිතයේ ආරම්භයේ ඉඳලාම අපිට හමු වෙන කාරණයක්. ඒ මොකද කියනවා නම් මේ මත්වීම කියන එක උමතු වීම කියන එක යම්කිසි වින්දනාත්මක ස්වභාවයකින් කැමැත්තකින් ආසාවකින් ඇසුරු කරන ඒ අත්දැකීම ලබන්නට කැමති ස්වභාවයක් මේ මනුෂ්‍ය ජීවිතය තුළ තියෙනවා.
එතකොට මේ මත්වීම කියන එක පිළිබඳව අපි කාටත් යම්කිසි අදහසක් තියෙනවා පැහැදිලිවම. මොකක්ද මත්වීම කියලා කියන්නේ? මත් වෙන්නේ කොහොමද මිනිස්සු? එහි ක්‍රියාකාරකම් මොනවද? ඒ වගේම මත් වුණාට පසුව ඒ පුද්ගලයාට මොකද්ද වෙන්නේ? ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, ආවේග වශයෙන්, ඒ වගේම චරිතාත්මක වශයෙන් පුද්ගලයෙකුට මොකද්ද වෙන්නේ කියන කාරණය. මේවා ඉතාම වැදගත් අංශ වෙනවා මේ මාතෘකාවේදී අපිට අවධානය යොමු කරන්න. මට මතකයි මම මනෝවිද්‍යාව ඉගෙන ගන්න සමයේදී විශ්වවිද්‍යාලයේ එක පන්තියක් තිබුණා drugs and behavior කියලා. මේ මත්ද්‍රව්‍ය සහ මනුෂ්‍ය චර්යාව කියන මාතෘකාව යටතේ තිබුණු පන්තියක්. ඉතින් මේ පන්තිය පටන් ගන්න දවසේම මේ මහාචාර්යවරයාගේ පාඩමට ඉතාම වැදගත් කාරණයක් ඇතුළත් කරලා තිබුණා. ඒ තමයි මේ මහාචාර්යතුමා නම් ලයිස්තුවක් ඉදිරිපත් කළා අපි ඔක්කොටම පන්ති ඉන්න ශිෂ්‍යයන්ට ශිෂ්‍යාවන්ට දකින්න. ඒකේ තිබුණා කෑම බීම නොයෙක් ජාති එක එක වර්ග බීම වර්ග නොයෙක් කෑම ජාති ඒ වගේම අපි දන්න විදිහට අද කාලේ ලෝකේ හඳුනා ගන්න මත්ද්‍රව්‍ය මත් වතුර මත් පෙති මේ වගේ හැම දෙයක්ම මේ ලිස්ට් එකේ තිබුණා. ඉතින් මේකෙදි 100ක් විතර තිබුණා එක එක අයිටම්ස්. ඉතින් අපි සාකච්ඡාවකට භාජනය කළේ මේ ලයිස්තුවෙන් මත්ද්‍රව්‍ය වෙන්නේ මොනවද? මත්ද්‍රව්‍ය නොවෙන්නේ මොනවද කියලා. ඉතින් මේකෙදි අවසානයේදී බොහොම රසවත් සාකච්ඡාවකින් පසුව අවසානයේදී තීරණය වුණේ මේ ලයිස්තුවෙන් එකක් දෙකක් හැරෙන්න හැම දෙයක්ම මත්ද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන් කියන එක. කෑම බීම වතුර පවා මත්ද්‍රව්‍යයක් බවට පත් වෙන්න පුළුවන් මේ මත්ද්‍රව්‍යවල තියෙන පොදු ලක්ෂණ මොනවද කියලා කල්පනා කරලා බලනකොට ඒ සාකච්ඡාවේ ඉදිරි කොටස බවට පත් වුණේ මත්ද්‍රව්‍ය වලින් ශරීරයට මොකක්ද වෙන්නේ? ඒ වගේම මත්ද්‍රව්‍ය වලින් මනසට මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් මේ කාරණාවලදී හැම මත්ද්‍රව්‍යයකින්ම අපිට පොදුවේ තේරුම් ගන්න පුළුවන් කාරණයක් තමයි මේ ශරීරයේ රසායනික සංයුතිය වෙනස් කරනවා කියන එක. බොඩි කෙමිකල්ස් කියන එක වෙනස් වෙනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ ශරීරයේ තියෙන රසායනික ද්‍රව්‍යවල අසමතුලිතභාවයක් ඇති වෙනවා කියන එක. කෙමිකල් ඉම්බැලන්ස් එකක් ඇති වෙනවා අනිවාර්යෙන්ම. ඒක පොදු කාරණයක්. එතකොට මේ කෙමිකල් ඉම්බැලන්ස් එක නිසාම අපි ශරීරයේ අවයවවලට ඒ අවයවවල ක්‍රියාකාරීත්වයට මේ මත්ද්‍රව්‍ය බලපානවා. ඒ කියන්නේ අපි දන්නවා හાર્ට් රේට් එක වැඩි වෙන්න පුළුවන්, හෘද ස්පන්දනය, ඒ වගේම දාඩිය දාන්න පුළුවන්, ශරීරයට තෙහෙට්ටු ගතියක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ දේවල් අපිට පේනවා බීපු මිනිස්සු, මත් වෙච්ච මිනිස්සු දැක්කහම. ඒවා තුළ තියෙන අසහනකාරී ස්වභාවය, restlessness එක, මේ වගේ කාරණාවන් දකින්න පුළුවන් අපිට ශාරීරික වශයෙන්. උතර මේ මත්ද්‍රව්‍ය වල තිබෙන පොදු ලක්ෂණයක් තමයි මේ ශරීරයේ භෞතික ස්වභාවය වෙනස් කරනවා කියන එක. එතකොට ඒ වගේම විශේෂයෙන්ම මේ මත්ද්‍රව්‍ය මේ human brain එකට මොළයට බලපාන විදිහ හරිම සංකීර්ණයි. ඉතින් මේ මත්ද්‍රව්‍ය පිළිබඳව දන්න වෛද්‍යවරු, පර්යේෂකයන් මේවා පිළිබඳ විශේෂයෙන්ම කතා කරනවා මේ මත්ද්‍රව්‍ය කොහොමද මේ ශරීරයේ organs විනාශ වෙන්න, ඒ වගේම මොළයේ සෛල මැරෙන්න, දුර්වල වෙන්න බලපාන විදිහ ගැන. ඉතින් ඒකෙදි පැහැදිලි වෙන ඉතාම වැදගත් කාරණයක් තමයි මේ මත්ද්‍රව්‍ය භාවිතයේදී ඒ ගන්න මත්ද්‍රව්‍ය වල තිබෙන ස්වභාවය ක්‍රියාකාරීත්වය වෙනස්කම් අනුව අපේ ස්නායු පද්ධතියට මේ මත්ද්‍රව්‍ය බලපාන විදිහ. එතකොට අපි දන්න විදිහට අපි ඉගෙනගෙන තියෙන විදිහට මේ මොළයේ තියෙන ස්නායු වල ක්‍රියාකාරීත්වය අතර ඒ රසායනික ද්‍රව්‍ය හුවමාරු වීමෙන් තමයි අපි මේ ලෝකය විග්‍රහ කරගන්නේ. ඇස් කන් නාසා දිව ශරීර වලින් ලබන අරමුණු පිළිබඳව අපි අදහසක් ඇති කරගන්නේ. එතකොට මේ බ්‍රේන් එකේ තියෙන නියුරෝන්ස් වල නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් කියන දේවල්
මේ නියුරෝන් අතර තියෙන සම්බන්ධතාවය පවතින සිනැප්සස් අතර තියෙන මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල ක්‍රියාකාරීත්වයට ලකු බලපෑමක් තියෙන මේ මත්ද්‍රව්‍ය වල. ඒකේ බලපෑම තමයි මේවා ක්‍රියාකාරී මේවා ක්‍රියාත්මක වෙන වේගය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම ඩිප්‍රෙසන්ස් වගේ ඩ්‍රග්ස් වලදී මත්ද්‍රව්‍ය වලදී මේ වගේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. එතකොට තමයි අපිට පෙනෙන්නේ බීපී මිනිසුන්ට වේගෙන් ක්‍රියාත්මක වෙන්න වෙන බැරි හැටි. ඇවිද ගන්න බැරි හැටි. කතා කරන්න බැරි හැටි. පොදුවේ ගත්තහම ප්‍රතිචාර දක්වන්න තියෙන කාලය ඉතාම වැඩි වෙනවා යාලට. හදිසි තීරණ ගන්න බෑ. ඉතින් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මේ ඩ්‍රග්ස් වල තියෙන බලපෑම මේ මොලේ තියෙන ස්නායු පද්ධතියට ඩිරෙක්ට්ලි බලපාන නිසායි. ඉතින් එතකොට අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේ මද්ද්‍රව්‍ය වලදී මේ ශාරීරික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කියන එක. ඒ වගේම හැම මද්ද්‍රව්‍යකින්ම ඇතිවෙන මානසික බලපෑමක් තියෙනවා. මේ ශරීරයට ඒ වගේම කෙලින්ම අපේ මොළයට ඒක බලපාන නිසා අපේ මනසට මානසික ක්‍රියාකාරීත්වයට මේ මත්වීම මේ මද්ද්‍රව්‍ය වල තියෙන බලපෑම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. එතකොට ඒ බලපෑම තමයි මේ මද්ද්‍රව්‍ය වල බලපෑම යටතේ ඉන්න පුද්ගලයෙකුට හරියට සිහි කල්පනාව නැති වෙන එක. ඒ වගේම නිවැරදි තීරණ ගන්න බැරි වෙන එක. හරියට සිහි නුවණ ක්‍රියාත්මක වෙන්නේ නැති හැටි. යමක් තේරුම් ගන්න බැරි වෙන හැටි. ඒ වගේම යමක් පිළිබඳ යම්කිසි ගැඹුරු සංවේදීතාවයක් නිවැරදි සංවේදීතාවයක් පවත්වා ගන්න බැරි වෙන හැටි. ඒ වගේම බුද්ධිමත් විශ්ලේෂණයක ක්‍රමානුකූලව තමන්ගේ පාලනයක් ඇතිව පවත්වා ගන්න බැරිකම අපිට පැහැදිලිව හිතන්න පුළුවන් කාරණයක්. අපිට තේරුම් ගන්න පුළුවන් කාරණයක් ප්‍රායෝගිකව දකින සමාජයේ ලෝකයේ තුල. එතකොට මේ විදිහට බලනකොට මේ මද්ද්‍රව්‍ය වල තියෙන ඍජු බලපෑමක් තියෙනවා අපේ මානසික ක්‍රියාවලියට. ඒ වගේම තමයි එවැනි අවස්ථාවකදී අපේ ආවේග තරහ කාමේ රාගේ කෝපේ වගේ කියන මේ දැඩි මානසික ආවේගයන් උත්තේජනය වෙන්න පුළුවන්. નિરાයාසයෙන්ම උත්තේජනය වෙන්න පුළුවන් ඒ මානසික ව්‍යාකූල තත්ත්වේ නිසා. ඉතින් මේ විදිහට බලනකොට අපිට පෙනෙන දෙයක් තමයි මේ බොඩි මයින් දෙකටම ඉමෝෂන්ස් වලට මේ මද්ද්‍රව්‍ය ඩිරෙක්ට්ලි බලපාන හැටි. ඉතින් නමුත් මේවට මිනිස්සුන්ගේ මේවාට ඇබ්බැහි වෙලා ඉන්න පුද්ගලයන්ගේ තියෙන ප්‍රතිචාරය මොකක්ද කියන එක ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. මොකද මේවාට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ කොයි වෙලාවකවත් මේවා දිහා නෙගටිව් විදිහට බලන්නේ නැහැ. ඒ අයට තියෙන පොසිටිව් කමෙන්ට්ස් තමයි තියෙන්නේ මේවට. ඒවා අගේ කරනවා. ඒවා නැත්තම් එන්ජොයි කරනවා. එන්ජොයි කරන්නේ මොකක්ද? මේ මත්වීම කියන එක, සිහි කල්පනාව නැති වෙන එක, තමන්ගේ පාලනය තොර වෙනවා කියන එක වින්දනය කරන්න, ඒක ඇප්‍රිෂিয়েට් කරන්න, එන්ජොයි කරන්න තමයි ඒ පුද්ගලයෝ බොහෝ වෙලාවට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒ වගේ විකෘති වෙච්ච ස්වභාවයක් තමයි මේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙච්ච, ඇබ්බැහි වෙච්ච පුද්ගලයෝ තුළ අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසාම අපිට කෙලින්ම බොහෝ වෙලාවල් වලට ඒවා වින්දනය කරන්න, ඒවා රස විඳින්න, ඇප්‍රිෂিয়েට් කරන්න පුරුදු වෙච්ච පුද්ගලයොත් එක්ක මේවා පිළිබඳව ඩිරෙක්ට්ලි කතා කරන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් අපි මේ කාරණය මේ වගේ තියෙන පසුබිම තේරුම් ගන්න එක අපි හැම කෙනෙකුටම හරිම වැදගත්. මොකද අපි දන්න පොදු දෙයක් තමයි සමහරවිට අපි දන්න කියන. අපේම ඉතාම කිට්ටු හිතවතුන්ට පවා හිතවතියන්ට උනත් වෙන්න පුළුවන් මේ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා සමහරවිට ජීවිත පවා නැති වෙච්ච හැටි. ඒ වගේම අධ්‍යාපනයේ කඩා කප්පල් වෙච්ච හැටි. ඒ වගේම පවුල් ජීවිතය විනාශ වෙච්ච හැටි. රස්සාව නැති වෙච්ච හැටි අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා අපිත් එක්කම ජීවත් වෙන පුද්ගලයෝ අතර. ඉතින් ඒ නිසා මේ මාතෘකාව පිළිබඳව හැම කෙනෙකුටම දෙමව්පියන්ට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, හිතවතුන් හිතවතියන්ට හැම කෙනෙකුටම මේ කාරණාව පිළිබඳව යම්කිසි අවබෝධයක්, දැනුමක් ඇති කරගන්න එක හරියම වටින කාරණයක් විශේෂයෙන් මේ කාලයේ සීමාව තුළ. එතකොට පින්නතුනි
මේ මද්‍රව්‍ය පිළිබඳව කතා කරනකොට අපිට පැහැදිලි වෙන දෙයක් තමයි මේක පිළිබඳව ඒකට ඇබ්බැහි වෙන ස්වභාවය. දැන් මද්‍රව්‍ය වල තියෙන තවත් වැදගත් පොදු ලක්ෂණයක් තමයි මේකට ඇබ්බැහි වීම. දැන් අපි කවුරුත් දන්නවා පුංචි වයසේදී තමයි මේක පටන් ගන්නෙ බොහෝ දෙනෙක්. පාසල් යන වයසේදී පුංචි වයසේදී තමයි මේ අත්හදා බැලීමේ අවස්ථාවේදී තමයි මේකට අහු වෙන්නේ ගොඩක් අය. අපි පොදුවේ දකින කාරණයක් මේක. කාටත් මේකේ අත්දැකීමක් තියෙන්න පුළුවන්. මේ කුතුහලය නිසා, ආසාව නිසා බොහෝ වෙලාවලට තමන් එක්ක ඇසුරු කරන තමන්ගේ හිතවතුන් මිත්‍රයන්ගේ මාර්ගයෙන් තමයි මේකට ඇබ්බැහි වෙන්නේ. එතකොට මේ මද්රව්‍යවල තියෙන ස්වභාවය තමයි මේක පුරුදු කරන්න නැත්තම් අත්හදා බලන්න පටන් ගත්තාම ඒකට තියෙන ඇබ්බැහි වීම. ඊට පස්සේ මේක නැතුව බැරි වෙන හැටි, ඒක නැතුව ජීවත් වෙන්න බැරි හැටි, ඒකෙන් අසහනයටපත් වෙන හැටි හරි පුදුම දෙයක් ඒක. මේ මද්රව්‍යවල තියෙන පොදු ලක්ෂණයක් තමයි ඒකට ඇබ්බැහි වීම. ඒක නැතුව බැරි වෙනවා. ඉතින් මේ කාරණය ගොඩාක් වෙලාවට ඒ ජීවිතේ ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙන කාරණයක් වෙනවා. ආර්ථික වශයෙන්, සමාජයේ වශයෙන්, ඥාති සම්බන්ධතා වශයෙන්, රිලේෂන්ෂිප්ස් වලදී, විශේෂයෙන්ම ශරීර සෞඛ්‍ය වශයෙන් මේ කියන අවශ්‍යතාවය, මේ ඒජන්සිය ඉතාම ගැඹුරින් බලපාන කාරණයක් බවට පත් වෙනවා. එතෙන්දි තමයි ප්‍රශ්න ගොඩාක්ම ආරම්භ වෙන්නේ. ඉතින් එතකොට මේ මද්ද්‍රව්‍යවල තියෙන අර ශාරීරික මානසික බලපෑම වගේම තවත් තියෙන නරක පැත්තක් තමයි ඒකට ඇබ්බැහි වීම. මේ ඇබ්බැහි වීම කියන කාරණේ අපි තේරුම් ගන්න ඕන තවත් පැත්තක් තමයි යමකට ඇබ්බැහි වෙනවා කියලා කියන කය තුල තියෙන පොදු ලක්ෂණය තමයි ඒ ඇබ්බැහි වෙන දේ ඒ පුද්ගලයා ඉන්පසුව පාලනය කරනවා කියන එක. තවදුරටත් ඒ පුද්ගලයාට තමා පිළිබඳව පාලනයක් ඇති කර ගන්න අමාරුයි. යම් කිසි මද්ද්‍රව්‍යයක් නම් ඒ මද්ද්‍රව්‍ය තමයි එතනින් පස්සේ ඒ පුද්ගලයා පාලනය කරන්නේ. ඒක නැතුව බැරි වෙනවා කියන එක තුල තියෙන්නේ ඒ දේ ඒ පුද්ගලයා එතනින්නම් පාලනය කරනවා කියන කාරණයයි. ඒතර මේකත් මේ මද්ද්‍රව්‍යවල තියෙන ඉතාම පොදු ලක්ෂණයක් අපිට තේරුම් ගන්න අපිට අපේ පාලනයෙන් අපිව තොර වෙනවා කියන එක. ඒකත් පොදු ලක්ෂණයක්. එතකොට මට මතකයි සමහර වෙලාවට මේක අගය කරන පුද්ගලයෝ, මේ මත්වීම අගය කරන පුද්ගලයෝ ඒක තව තව හඹාගෙන යන හැටි, ඒක ගැන වර්ණනා කරන විදිහ, ඒ වගේම තව දෙයක් තමයි ඒක ඇප්‍රූව් කරගන්න බලනවා, ඒක අනුමත කරගන්න බලනවා සමහරවිට තමන් ඇසුරු කරන අයගේ මාර්ගයෙන්. මට මතකයි ඇමරිකාවේ අපේ පන්සලේ භාවනා පන්තියට ආපු තරුණ ළමයෙක් එක දවසක් ඇවිල්ලා මාත් එක්ක කතා කළා. මුල් දවස් කීපය තුළ මේ තරුණ ළමයා භාවනා කළා, හොඳට උපදෙස් අරගෙන දිගටම ඉන්න පටන් ගත්තා. ඉතින් එක දවසක් මට පෞද්ගලිකව කතා කරන්න ඕන කියලා කතා කරපු වෙලාවකදී කිව්වා, බන්තේ මට බන්තේට කාරණයක් කියන්න ඕන, මම මේක කියන්න බලාගෙන හිටියේ දවස් කීපයක්. මම මේ මරිවානා පාවිච්චි කරනවා, ගංජා පාවිච්චි කරනවා. මම ඇහුවා එතකොට ඇයි ඔයා ඒක පාවිච්චි කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා දැන් මෙයා හරිම උද්‍යෝගයෙන් කතා කරනවා, මට මේ ගංජා පාවිච්චි කරපුවාම හොඳට ෆෝකස් කරන්න පුළුවන්, ලොකු සැහැල්ලුවක් දැනෙනවා, පා වෙනවා වගේ දැනෙනවා. ඉතින් මේකේ හොඳ ප්‍රතිඵල තියෙනවා, හරි ලොකු රිලැක්සේෂන් එකක් දැනෙනවා. මම ඉතින් අහගෙන ඉඳලා මෙයාට කිව්වා යම් කිසි දෙයක් උගන්වන්න ඕනේ කියන බලාපොරොත්තු ඇතිව, ඇත්තට ඒ වගේ එහෙනම් හොඳ ලක්ෂණ තියෙනවනේ නේද, එහෙනම් මටත් ටිකක් ගෙනත් දෙන්න ඕක කියලා කිව්වා. මං කිව්වා එහෙනම් මටත් ටිකක් ගෙනත් දෙන්න, මමත් හොයන්නේ ඔය රිලැක්ස් වෙන්න, පීස්ෆුල් වෙන්න, කාම් ඩවුන් වෙන්න, හොඳට ෆෝකස් කරන්න පුළුවන් ඉන්න ඕන දෙයක් තමයි මමත් හොයන්නේ කියලා. ඊට පස්සේ මේ තරුණ ළමයා කිව්වා, නෑ 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 නෑ, බන්තේට මේක හොඳ නෑ, බන්දේට මේවා හොඳ නෑ, හාමුදුරුවන්ට හොඳ දෙයක් නෙවෙයි මේක කිව්වා. ඊට පස්සේ මං ඇහුවා, ඇයි ඔයා ඉස්සෙල්ල කිව්වේ මේක හරි හොඳ දෙයක්, මේකේ හොඳ ප්‍රතිඵල තියෙනවා, හොඳට ෆෝකස් කරන්න පුළුවන්, රිලැක්ස් වෙනවා. ඉතින් මටත් ඕනේ ඒකයි, මමත් හොයන්නේ ඒ වගේ දෙයක් තමයි මේ භාවනාව තුළ. ඉතින් මටත් ඕක ගෙනත් දුන්නොත් මටත් ලේසියෙන් ඕක ළම මේ අත්දකින්න පුළුවන් කියලා.
ඊට පස්සේ මේ තරුණයා කියන්න පටන් ගත්තා, නෑ 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 බන්තේ, මේක එහෙම වුණාට මේක ගත්තහම හරිම ප්‍රශ්න ගොඩක් තියෙනවා. නිින්ද යන්නේ නෑ, වමනින් දෙනවා, ඇඟ රත් වෙනවා, ඒ වගේම කැරකිල්ල ඇති වෙනවා. මේ වගේ පුදුම අපහසුතාවයක් ඇති වෙනවා. මේ පුද්ගලයාට මතක තිබුණේ කලින් කිව්වේ මොකද්ද කියලා. ඊට පස්සේ මම ඇහුවා, එහෙනම් දැන් ඔයා ඉස්සෙල්ලා කිව්වේ මේක හොඳ ප්‍රතිඵල තියෙනවා කියලානේ. ඊට පස්සේ කිව්වා ඒක ඇත්ත තමයි බන්තේ, ඒ වුණාට මේක නරක ප්‍රතිඵල ගොඩක් තියෙනවා මේ වගේ. ඒ නිසා බන්තේට හොඳ නෑ කියලා. ඊට පස්සේ මේ තරුණ ළමයා, මම මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ මම පැහැදිලි කළා මේ තරුණ ළමයාට, දැන් ඔයාට තේරෙනව නේද මේකේ තියෙන පුංචි ආස්වාදයට වඩා ප්‍රශ්න ගොඩාක් තියෙනවා කියන එක. ප්‍රශ්න ගොඩාක් තියෙනවා නේද කියලා මම ඒ තරුණයාගෙන් ඇහුවා. ඊට පස්සේ මේ තරුණයා උත්තර නැති වුණා. ඇත්තටම දවස් කීපයක් භාවනාවට ඇවිල්ලා ඒ තරුණයා නතර වුණා. භාවනාවට ආවේ නැහැ තවදුරටත්. මොකද මේ තරුණ ළමයාට අවශ්‍ය වුණේ ඒ ගන්න මද්‍රව්‍ය නැත්තම් ඒ මරිවානා ගන්න එක මම ලව්වලා අප්‍රූව් කරගන්න. නැත්තම් ඒක කමන්නේ, අනුමත කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ වෙලාවේදී මම පැහැදිලි කළා මේකේ තියෙන හානිය, මේකේ ඇබ්බැහි වීම, දැන් මේක අතාරින්න බැරිකම මේ පුද්ගලයාට නරක ප්‍රතිඵලවල කොටසක් හැටියට. ඒ වගේම මම පැහැදිලි කළා අපි ධර්මයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ ඒත් ඔය ලක්ෂණමයි. නමුත් අපි මේ වගේ මද්‍රව්‍ය භාවිතයට යමුනොත් ඒක අපින් එක්ස්ටර්නල් දෙයක්, අපින් පරිබාහිර දෙයක්, ඒ වගේම අපින් අපේ පාලනයෙන් තොර දෙයක්. නමුත් මිනිස්සු හැටියට අපිට හැකියාව තියෙනවා අපේ මනස පාලනය කරගෙන, මනස පිරිසිදු කරගත්තොත්, යම්කිසි ආධ්‍යාත්මික පුහුණුවක නිරත වුණොත් අපිට ඉතාම පහසුවෙන් ඔය කියන පීස්ෆුල්නස් එක, ඔය සංවේදී බව හොඳට ෆෝකස් කරන්න පුළුවන් කියන එක, හොඳට නිදා ගන්න පුළුවන් කියන මේ කියන කාරණාවල් ඔක්කොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ සතුට, අපේ දියුණුව කියන එක අපි තවත් පරිබාහිර දෙයකට අපි බාර දෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම අපේ පාලනයක් ඇතිව කරන්න පුළුවන්කම මිනිස්සු හැටියට අපිට තියෙනවා කියන කාරණය මම මේ තරුණ පුද්ගලයාට පැහැදිලි කළා. ඉතින් මම මේ කාරණා ටික තේරුම් ගත්තා වගේ මට තේරුණා. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකට ඇබ්බැහි වුණාම ඕනම පුද්ගලයෙකුට ඒකෙන් ගැලවෙන්න තියෙන හැකියාව හරිම අඩුයි. ඉතින් ඒකට ලොකු ශක්තියක්, අවබෝධයක් කැපකිරීමක්, විශේෂයෙන්ම මේ නෙගටිව් කන්සිකවන්සස් පිළිබඳව පැහැදිලි අදහසක් තියෙන්න වෙනවා ඒකෙන් නිදහස් වෙන්න නම්. එතකොට මේ වගේ අත්දැකීම් තියෙනවා සමහර වෙලාවට. ඒ වගේ විශේෂයෙන් තරුණ ළමයි මේකට ඇබ්බැහි වෙච්ච අය අපිත් එක්ක කතා කරනකොට. ඒ වගේම මේ මද්‍රව්‍ය වල තියෙන බුද්ධිමය බලපෑම, නැත්තම් බුද්ධියට, නැත්තම් අපේ නිවැරදි තීරණ වලට තියෙන බලපෑම මොකද්ද කියන එකත් හරිම පැහැදිලි කාරණයක්. අපිට තේරෙන දෙයක් තමයි මේ මද්‍රව්‍ය ගන්නකොට පුද්ගලයෙකුගේ චින්තනයට, කල්පනාවට මේක බලපාලා මේවා දුර්වල කරන වෙන විදිය. මේකට පුංචි කතාවක් තියෙනවා ලස්සන. ඔයාලා අහලා ඇති මේ නස්රුදින්ගේ කතා. නස්රුදින්ට දවසක් අවශ්‍ය වුණා තමන්ගේ පුතාට හරියට බොන්නේ කොහොමද කියලා උගන්වන්න. ඉතින් එක දවසක් නස්රුදින් තමන්ගේ තරුණ පුතාත් එක්කගෙන ගියා මේ බාර් එකකට. ඉතින් ගිහිල්ලා මේසෙක ඉඳගෙන දෙන්න බොන්න පටන් ගත්තා. බීලා ටික වෙලාවකට පස්සේ තාත්තා කිව්වා, පුතේ ඔබ දැන් බොනකොට මේ බොනේකේ සීමාව දැනගන්න ඕන, මේකේ ලෙවල් එක දැනගන්න ඕන. ඊට පස්සේ පුතේ හැම කොහොමද තාත්තේ මං ඒකේ සීමාව දැනගන්නේ කියලා. ඊට පස්සේ තාත්තා මේ නස්රුදින් කියනවා, හරි පුතේ උඹට පේනව නේද අර මේ ශාලාවේ අර කෙළවරේ තියෙන මේසේ බෝතල් 8ක් තියෙනවා. බෝතල් 8ක් තියෙනවා. ඔක ඩබල් වෙලා පේන්න පටන් ගත්තාම ඔක නවත්තන්න ඕන. ඒක තමයි සීමාව. මේ බොණේකේ සීමාව. එතනින් ඔබ තේරුම් ගන්න මේක නවත්තන්න ඕන. ඊට පස්සේ පුතා බැලුවා මේ මේස උඩ තියෙන්නේ 4යි. බෝතල් 4යි තියෙන්නේ. එනි පුතා කිව්වා ඊට පස්සේ තාත්තේ පොඩ්ඩක් ඉන්න. මේ මේසේ තියෙන්නේ බෝතල් 4යි. ඉතින් ඒකෙන් පෙනුනේ පුතා තේරුම් කරලා දුන්නේ තාත්තට හොඳටම වැඩි වෙලා කියන එකයි. ඒ කියන්නේ දැනටම මේ තාත්තට පෙන්ලා තියෙන්නේ බෝතලේ මේසේ උඩ බෝතල්
අටක් තියෙන විදිහටයි ඔරිජිනලි මෙතන තිබුනේ බෝතල් හතරයි ඉතින් මේ වගේ උදාහරණ වලින් අපිට පෙනෙන දේ තමයි මේ බුද්ධියට කියන එක නැත්තම් මේ ශරීරයේ ඉන්ද්‍රයන් මුල් කරගෙන මේ බාහිර පරිසරය නැත්තම් එක එක කාරණාවන් පැහැදිලි කරගන්න එකට ලොකු බලපෑමක් තියෙනවා මේ මද්ද්‍රව්‍ය වල ඒ නිසා හැම සංස්කෘතියකම ශිෂ්ට සම්පන්න සමාජයකම මේ මද්ද්‍රව්‍ය කියන ඒවා බැහැර කරන්නේ නැත්තම් ඒවා විවේචනය කරන්නේ ඒවා නරකයි වැරදි කියලා අනුමත කරන්නේ මෙන්න මේ බලපෑම නිසා ඉතින් ඒ බලපෑම් සමස්ත ජීවිතේටම ඊට පස්සේ බලපාන හින්දායි එතකොට මේ මත් වීම කියන කාරණේ පින්නතුණු අපි ධර්මයේ තුලත් ඉතාම වැදගත් මාතෘකාවක් මේක තමයි අපිට ඉතාම වැදගත්ම කොටස බුදුරජාණන් වහන්සේත් මේ මත් වීම පිළිබඳව සූත්‍ර දේශනාවලදී සඳහන් කරලා තියෙනවා මිනිස්සු හැටියට හැම මිනිසෙක්ම මත් වෙන්න පුළුවන් කාරණා කීපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා ඒ පළවෙනි කාරණේ තමයි තරුණ මදේ කියන එක. තරුණ මදේ කියන එක තරුණ වයසේදී ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන් අත්දැකීමක්. ඒ කියන්නේ තරුණ වයසට යනකොට ටීනේජ් වයසේ ඉඳලා ටිකක් තරුණ වයසට එනකොට ගැහෙන පිරිමි ભેදයකින් තොරව හැම කෙනෙකුටම ඇති වෙන්න පුළුවන් හැඟීමක් තමයි අපිට තමයි හැම දෙයක්ම කරන්න පුළුවන් අපිට ඕන තරම් ශක්තිය තියෙනවා හැකියාව තියෙනවා දැනුම තියෙනවා දැන් අද වගේ කාලේ කෙනෙක් ඔය පුංචි වයසේදී පවා ළමයි අන්තර්ජාලය තුලින් ගොඩාක් දේවල් පිළිබඳව ඉගෙන ගන්නවා දැන ගන්නවා ඉතින් සමහර ලාවට එයාට දෙමව්පියන්ට වඩා තමන්ගේ අනිත් අයට වඩා ඒ දැනුම් සම්භාරයක් තියෙන්න පුළුවන් මේ වගේ අත්දැකීම් වලදී ඒ තරුණ වයසේදී નિરાයාසයෙන් මෙන හැඟීමක් තමයි මේ තරුණ මදේ කියන එක තරුණ මදේ කියලා කියන්නේ ඒ තරුණ භවෙන් මත් වෙනවා කියන එක. ඒ තරුණ භවෙන් මත් වෙනවා කියලා කියන්නේ ඒකෙන් උමතුවක් ඇති වෙනවා. ඒක යම්කිසි මානසික විකෘති ස්වභාවයක්. ඒ තරුණකමින් විකෘති වෙන මානසික ස්වභාවයේදී ඒ තරුණ ළමයි හැසිරෙන විදිහ සමහර වෙලාවල් වලට හැම වෙලාවකම නිවැරදි වෙන්නේ නැහැ. අඩුපාඩු සහිත වෙන්න පුළුවන්. ඒ අඩුපාඩු සහිත වෙන ක්‍රම දිහා බලනකොට අපිට පේන දෙයක් තමයි ඒ තරුණ වයසේදී තරුණ මදේ නිසා ඒ තරුණ ළමයි සමහර ලාවට දෙමව්පියන්ට අහුම්කන් දෙන්නේ නැහැ. අවනත වෙන්නේ නැහැ. තමන්ගේ යුතුයකම් කොටස හරියට ඉටු කරන්නේ නැහැ. ලොකු මාන්නයකින් උමතුවකින් මේ පුද්ගලය කටයුතු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේදී මේ කාරණේදී පැහැදිලි කරන්නේ මේ තරුණ මදේ නිසා ඒ තරුණ වයසේදී බොහෝ දෙනෙක් බොහෝ විට වරදට පෙළඹෙන්න පුළුවන්. වැරදි ක්‍රියාකාරකම් වලට පෙළඹෙන්න පුළුවන්. ඉතින් ඒක අපි ගොඩාක් වෙලාවට දකිනවා ජන සමාජයේ මේ තරුණ මදේ නිසා මේ තරුණ වයසේ තමයි ගොඩාක් වෙලාවල් වලට මේ වැරදි වලට වැරදි ක්‍රියාකාරකම් වලට බොහෝ දෙනෙක් මුල පුරන්නේ ආරම්භ කරන්නේ. ඒ මේ තරුණ මදේ කියන එක හරිම භයානක දෙයක්. ඒ නිසා ඒ පිළිබඳව සිහියක් අවබෝධයක් වැටහීමක් ඇතුව පුංචි වයසේදී පවා කටයුතු කරනවා නම් ඒ උමතුව නැති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ මත්වීම මදේ තමයි ජීවිත මදේ කියන එක. ජීවිත මදේ කියන එකත් සමස්තයක් වශයෙන් ගත්තහම ලෝකයේ මිනිසුන්ට බොහෝසෙයින් ඇති වෙන්න පුළුවන් මත්වීමක්. ජීවිත මදේ කියලා කියන එකෙන් අදහස් කරන්නේ මිනිස්සු කල්පනා කරනවා මට හැමදාම ජීවත් වෙන්න පුළුවන්. මම සදාකාලිකයි. එහෙම නැත්නම් මරණය ගැන කිසිම හැඟීමක් නැහැ. මේ ජීවිතේ తాවකාලිකයි කියලා කිසිම අවබෝධයක් නැහැ. ඉතාලම කෙටි කාලයයි අපි ජීවත් වෙන්නේ කියන කාරණේ බොහෝ වෙලාවලට අමතක වෙනවා. ඒ නිසාම මිනිස්සු මේ ජීවිත මදයෙන් මත් වෙනවා. ඔබ මොකද්ද හිතන්නේ ජීවිත මදයෙන් මත් වෙච්ච මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? ඒ වගේ මිනිස්සු වඩාත්ම ජීවිතේ අගය කරන්නේ, ඇප්‍රීෂিয়েට් කරන්නේ මොනවද? එයාගේ ජීවිතවල අත්දැකීම් මොන වගේ ස්වභාවයකින්ද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ හිතලා බලන්න වටින දෙයක්. මේ ජීවිත මාදයෙන් මත් වෙච්ච මිනිස්සුන්ට පෙනෙන දෙයක් තමයි එයාට හොඳ නරක ගැන බොහෝ වෙලාවට හැඟීමක් නැහැ. එයි හැමදාම ජීවත් වෙනවා කියන හැඟීම ඔළුවේ තියෙනකොට හොඳ කළත් නරක කළත් ඒකේ නරක විපාකයක් එන්නේ නැහැ කියන හැඟීම තමයි ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණය ගොඩාක් තැන්වලදී පැහැදිලි කරනවා. මේ ජීවිතයේ පිළිබඳව මත් වෙච්ච ජීවිත මාදයෙන් මත් වෙච්ච මිනිස්සුන්ට හොඳ නරකක් නැහැ. අනක් ගුණක් නැහැ. යහපත අයහපත මොකද්ද කියලා අදහසක් නැහැ.
ජීවත්වෙන්න ඕනේ කොහොමද? ජීවත් වෙනකොට අපි අගේ කරන්න ඕනේ මොනවද? අපි යුතුයකම් මොනවද කියලා මේ මිනිස්සුන්ට හැඟීමක් නැහැ. එහෙම ජීවත් වෙන මිනිස්සු අපි අවට ඕන තරම් දකින්න පුළුවන් පින්නතුනේ. ඉතින් මේක අවිද්‍යාව නිසා, නොදැනීම නිසා, ප්‍රඥාවේ අඩුකම නිසා ඇතිවෙන දෙයක්. ජීවිත මදේ කියන එක හරිම භයානක දෙයක්. මිනිස්සු මත් වෙන්න පුළුවන් හරි ගැඹුරින්. ඉතින් ඒක මුළු සමස්ත ජීවිතේටම ඒ ක්‍රියාකාරීත්වයටම බලපාන මත්වීමක් බවට පත් වෙනවා. ඒතර ඒකෙත් තියෙන පොදු ලක්ෂණය තමයි ජීවිත මදේ මත් වෙච්ච මිනිස්සුත් බොහෝ සෙයින් වරදට පෙළඹෙනවා. වැරදි ක්‍රියාකාරකම් වලට, පව්කම් වලට යොමු වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිත මදේ කියලා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. ඊළඟ මත්වීම තමයි ආරෝග්‍ය මදේ. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ මත් වෙන තවත් ක්‍රමයක් තමයි මිනිස්සු ආරෝග්‍ය මදේ. ඒ කියන්නේ නිරෝගීකමෙන් කෙනෙක් මත් වෙන්න පුළුවන්. දැන් ඒකත් තරුණ වයසේදී, ලාබාල වයසේදී, ජීවිතයේ මැද වයසේදී කෙනෙකුට ඇති වෙන්න පුළුවන් දෙයක්. මොකද මේ ශාරීරියේ ලෙඩ වෙන්න බොහෝ වෙලාවට දරුණු ආබාධ වලට ලක් වෙන්න පටන් ගන්නේ බොහෝ වෙලාවලට වයස මුහුකුරා යෑමත් සමග. දැන් තරුණ වයසේදී heart attack, blood sugar වගේ ප්‍රශ්න, cancer වගේ දේවල් වුණත් එන්න පුළුවන් තියෙන chance එක ගොඩක් අඩුයි. වයසට යනකොට තමයි මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම ජීවිතේට එන්නේ. ඉතින් එතකොට ඒ ලාබාල වයසේදී, තරුණ මැද වයසේදී මිනිස්සුන්ට ඇති වෙන්න පුළුවන් තවත් මදයක් නැත්නම් මත්වීමක් තමයි මේ ආරෝග්‍ය මදය කියන එක. ඒ පුද්ගලයන්ගේ තියෙන කල්පනාව තමයි මට ලෙඩ හැදෙන්නේ නැහැ, මම අසනීප වෙන්නේ නැහැ, මම දුර්වල කෙනෙක් නෙවෙයි කියන හැඟීම, මාන්නය ඔළුවට එනවා. ඒක තව මත්වීමක් කියලා බුදුරජාණන් වහන්සේ උගන්වනවා. මේ මත්වීම තුළ මිනිස්සුන්ට මොකද්ද වෙන්නේ? ඇයි මේ මත්වීම වැරදි? ඒකේ තියෙන අඩුපාඩු මොකද්ද කියලා කල්පනා කරනකොට පින්නතුනි, ආරෝග්‍ය මද්දවෙන් මත්වෙච්ච පුද්ගලයා මේ ජීවිතයේ, මේ ශරීරයේ යථා ස්වභාවය, රියැලිටි එක අවබෝධ කරගන්නේ නැහැ. මේ මත්වීම නිසාම ඒ පුද්ගලයාට මේ ශරීරයේ නෙගටිව් පැත්ත, මේ ශරීරයේ ලෙඩ වෙනවා, ඕන වෙලාවක කැඩෙන්න බිඳෙන්න පුළුවන්, මාරාන්තික ලෙඩකට ගොදුරු වෙන්න පුළුවන් කියන කාරණය ඒ පුද්ගලයාට අමතක වෙලා යනවා. ඒ ආරෝග්‍ය මදේ තියෙන විශේෂ ලක්ෂණයක්. අනිත් එක තමයි ආරෝග්‍ය මදෙන් ඉන්න පුද්ගලෙක් සමාජයේ අසනීප වෙලා ඉන්න, අසරණ වෙලා ඉන්න, පීඩාවටපත් වෙන මේ කායික අපහසුතාවයන්ගෙන්, විශේෂයෙන්ම දැන් ඔය ශාරීරික අඩුපාඩුකම්, අන්ධවීම, ඒ වගේම බිහිරි, ඇවිද ගන්න බැරි මේ වගේ පුද්ගලයෝ ඉදිරියේ ඒ ආරෝග්‍ය මදවීම මත් වෙන පුද්ගලයෝ හරිම පිළිකුල් කරනවා. කිසිම වෙලාවක අනුකම්පාවක්, කරුණාවක්, මෛත්‍රියක්, දයාවක් ඒ පුද්ගලය පිළිබඳව ඇති කරගන්නේ නැහැ. ඒ ආරෝග්‍ය මදේ නිසා, ඒ ආරෝග්‍ය මදෙන් මත්වීම නිසා, ඒ උමතු වීම නිසා අර කියන වටිනා මානසික හැඟීම් ඒ පුද්ගලයා තුළ ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම නොයෙක් වැරදි ක්‍රියාකාරකම් වලට පෙළඹෙන්න පුළුවන්. දැන් අපි දකින සමහර වෙලාවට දරුවෝ පවා තමන්ගේ වයෝ වෘද්ධ අම්මලා තාත්තලා, ලෙඩ වෙච්ච අම්මලා තාත්තලා නොසලකා හරින හැටි. මම දැක්ක අත්දැකීමක් තමයි ඒක, ප්‍රවෘත්තියක දැකපු මේ මෑතකදී ඉන්දියාවේ එක දරුවෙක්, මේ මැදිවී දරුවෙක් අම්මට කොරෝනා හැදිලා කියලා සැකේට මේ අම්මා ගේට්ටුවෙන් එළියට දාලා දොර වහගන්නවා. අර බලන්න එතකොට මේ ආරෝග්‍ය මදේ තියෙන කොච්චර අමානුෂික ලක්ෂණයක්ද තියෙන්නේ. ඉතින් ඒ වගේ තමන්ට මේ ජීවිතේ ලබා දුන්නු, හදපු, වඩපු, තමන්ගේ කැතකුණු අතගාපු දෙමව්පියෝ පවා නොසලකා හරින්න ඒ දරුවන්ට හැකියාව ලැබෙනවා මේ භයානක ආරෝග්‍ය මදේ නිසා. නමුත් මටත් මේ ලෙඩේ හැදෙන්න පුළුවන් ඕන වෙලාවක. මමත් මේකින් මිදිලා නැහැ, මමත් මේකින් නිදහස් වෙලා නැහැ තාම කියන කාරණේ ඔළුවේ තියෙන කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. එහෙම පුද්ගලයා හැම වෙලාවකම ඉතාම නිහතමානී වෙනවා. ඉතාම කරුණාව, මෛත්‍රියෙන් යුක්තව ඒ වගේ අසරණයෝ, ලෙඩට දුකට පත්වෙච්ච මිනිස්සු දිහා බලනවා, අනුකම්පා කරනවා. ඒක තුළ පුදුම නිහතමානීකමක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. එතකොට බලන්න මේ ආරෝග්‍ය මදයෙන් මත්වෙච්ච පුද්ගලයන්ගේ ජීවිත හරිම රළු පරස වෙන්න පුළුවන්. කිසිම තෙතමනයක් නැති, කරුණාවක්, මෛත්‍රියක් නැති, අනුකම්පාවක් නැති මිනිස්සු බවට පත් වෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ආරෝග්‍ය මදේ කියන එක කොච්චර භයානක එකක්ද කියන එක අපිට පේනවා.
එතකොට පින්නතුනි මේ කාරණා මේ මත්වීම තුන පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඒ මත්වීමම තුල මේ උමතුව තුල මිනිස්සු නිරන්තරයෙන්ම වරදට පෙළඹෙන අඩුපාඩුව නිසා ඒකේ වරද ඒකයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක තමන්ට හානි කරයි ඒකෙන් අවඩක්මයි සිද්ධ වෙන්නේ ඒක අපි යහපත් පැවැත්මෙන් ආධ්‍යාත්මික මාර්ගයෙන් වැදගත් පුද්ගලෙක් වෙනවා කියන පසුබිමින් අපි වැයත් කරන්න පුළුවන් මේ නිසා තමයි මේ මත්වීම වලින් නිදහස් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ එතකොට මේ යොබ්බන මදේ නැත්තම් තරුණ මදේ ජීවිත මදේ සහ ආරෝග්‍ය මදේ කියන මේ මද තුන මේ ජන ජීවිතේට අපේ පෞද්ගලික ජීවිතේට අතිශයින්ම බලපාන කාරණයක්. එතකොට මේවට මත්වීම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇයි කියන කාරණේ අපි හිතලා බලන්න ඕනේ. ඉස්සෙල්ලා මම පැහැදිලි කළා වගේ අපි අද ජන සමාජයේ ඔය ජනප්‍රිය මත්ද්‍රව්‍ය මත් වතුර නොයේ භයානක මත්ද්‍රව්‍ය වලින් මත් වුණාම මිනිස්සු කරන්නේ මොකක්ද? ඒ අයගේ හැසිරීම රටාව මොකක්ද? ඒක කොච්චර හානි කරද භයානකද කියන කාරණයක් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ මේ සංසන්දනය කරන්නේ මේ කියපු වැදගත් මත්වීම් එක්ක. ඉතින් ඒවා අපේ ජීවිතේට හරිම භයානකයි. එතකොට පින්නතුනි තවත් වැදගත් කාරණයක් තමයි මිනිස්සු හැටියට ওই මත්වීම් වලින් විතරක්ද මත් වෙන්න පුළුවන්. අපි කියපු ඔය ධර්මයේ සඳහන් කරන ජීවිත මදය, ආරෝග්‍ය මදය, ඒ වගේම තරුණ මදය. මේ මත්වීම උමතුව කියන එක ඔය කාරණාවල් වලට විතරක් සීමා වෙන්නේ නැති බව අපිට හිතන්න පුළුවන් කාරණයක්. දැන් මිනිසුන්ගේ ජීවිත දිහා බලපුවාම මිනිසු මත් වෙන්නේ මොන වගේද ජන සමාජයේදී? සමහර වෙලාවට මිනිස්සු මත් වෙන්න පුළුවන් තමන්ගේ දැනුමෙන්, තමන්ගේ බුද්ධියෙන්, තමන්ට ලැබිලා තියෙන ඩිග්‍රීස් නිසා. මේ වගේ මත් වෙච්ච මිනිස්සුත් ඉන්නවා. ඒ අයගේ ස්වභාවය මොකක්ද කියලා කල්පනා කරනකොට ඔය වගේම ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. ඒකෙන් උමතු වෙච්ච මිනිස්සු, ඒකෙන් උද්දාමයට පත් වෙන, අධිකතර මාන්නයට පත් වෙන මිනිස්සු, තමන්ට වඩා බුද්ධියෙන් දැනුමින් අඩු මිනිස්සු දිහා බලන්නේ අමුතු විදිහකට. සමච්චලයට බලන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්, ඒ අය පහත් හැටියට බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙකුට බුද්ධියමුත් මත් වෙන්න පුළුවන්, තමන්ට ලැබිලා තියෙන දැනුමෙන් උනත් මත් වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට කෙනෙකුට මත් වෙන්න පුළුවන් රූපයෙන්. තමන්ට හොඳ රූප සම්පත්තියක් ලැබිලා තියෙනවනම් ශරීරයේ වර්ණය නිසා, හැඩය නිසා වෙන්න පුළුවන්. මේ ශරීර ලක්ෂණ නිසා සමහර වෙලාවට මිනිස්සු උමතු වෙනවා. ඒක ඉන්ටොක්සිකේෂන් එකක් බවට පත් වෙන්න පුළුවන් නොදැනුවත්වම. ඒක ලොකු මාන්නයක් බවට පත් වෙනවා කෙනෙකුට. මම තමයි ලස්සනම කෙනා කියලා හැඟීමක් ඇති වෙනකොට ඒ මත්වීම හරිම භයානකයි. ඇයි? අනිත් අය දිහා බලන්නේ ඊට පස්සේ ඒ පුද්ගලයා සමච්චලයට පහත් කරලා අවඥාවෙන් තමයි ඒ පුද්ගලයා බලන්නේ ඊට පස්සේ. ඉතින් ඒක අර වැරදි ක්‍රියාකාරකම් වලට සිටවිලි දාමයන්ට ඒක හේතු වෙන හැටි අපිට පේනවා. ඒ වගේම තව කෙනෙක් මත් වෙන්න පුළුවන් ධනෙන්. තමන්ට ලැබිලා තියෙන වස්තු සම්පත් වලින් ධනෙන් බලපුලුවන් කාරකමින් මත් වෙන්න පුළුවන්, උමතුවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේක අද ජන සමාජයේ ඉතාම ප්‍රබලව දකින්න පුළුවන් කාරණයක්. කෙනෙකුට යමක් කමක් තියෙනවා නම් ඒක ඕනවටත් වඩා තියෙනවා නම් ඒකෙන් ලොකු මාන්නයක් ඔළුවට එන්න පුළුවන්. දැන් අද සමාජය ගත්තාම හැම කෙනෙක්ම හඹාගෙන යන්නේ මේ සල්ලි හම්බ කරන්න. ඒක නැතුව බෑ ජීවත් වෙන්න. ඒක අවශ්‍ය දෙයක්. ජීවිතේ පහසුවෙන් ගත කරන්න, තමන්ගේ ඕනෑපාකම් ඉෂ්ට කරගන්න, යුතුකම් ඉෂ්ට කරන්න කෙනෙකුට සල්ලි විලමුදල් තියෙන්න ඕන. නමුත් මේවා ඕනවටත් වැඩිය තියෙනකොට ඒකේ තියෙන తాවකාලික ස්වභාවය, ඒවා ඕන වෙලාවක නැති වෙලා යන්න පුළුවන්, තමන්ට අහිමි වෙන්න පුළුවන් කියන කාරණේ දන්නේ නැති මිනිස්සු හැටියට එයාලා හිතනවා මේක තමයි ජීවිතේ උතුම්ම දේ, අල්ටිමේට්ම දේ කියලා කල්පනා කරොත් එහෙම ඒ පුද්ගලයා ඒකෙන් වරදට පෙළඹෙනවා. බලන්න මේ ධනය මිලමුදල් මුල් කරගෙන කොච්චර මිනිස්සු භයානක අපරාධවලට, මිනී මැරුම් වලට, අපරාධවලට හේතු වෙන හැටි. ඒ වගේම මුළු ලෝකයේම ගත්තාම මිනිස්සු යුද්ධ කරන්නේ මේ ධනය නිසා. ඒ වගේම තවත් කාරණයක් තමයි බලය. බලයමුත් කෙනෙකුට මත් වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ සමාජයේ යම්කිසි තැනක මට්ටමක ඉන්නවා නම් දේශපාලනික බලයක් වෙන්න පුළුවන්.
ඒවගේ ප්‍රසිද්ධයට පත්වෙලා යම්කිසි කෙනෙක් ගොඩනගා ගන්න බලයමුත් කෙනෙක් මත් වෙන්න පුළුවන්. ඒකත් අපිට ලෝකයේ තුල සමාජයේ දිහා බලනකොට පේන කාරණයක්. බලයෙන් මත් වෙන හැටි මිනිස්සු, ඒ බලයෙන් මත් වෙච්ච මිනිස්සුන්ටත් හොඳ නරක පිළිබඳ වැටහීමක් අදහසක් නැති වෙන හැටි. කළ යුතු නොකළ යුතු දේවල් පිළිබඳ පැහැදිලි අදහසක් නැති වෙන හැටි. ඕන වෙලාවක ඕන අපරාධයක් ඒ බලය රැකගන්න කරන්න පුළුවන්කම ඒ මත් වීමේ තියෙන ඉතාම භයානක ලක්ෂණයක්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මිනිස්සු මත් වෙන මමත්වය. මමත්වයෙන් මත් වෙනවා. ඒ කියන්නේ මමත්වයෙන් මත් වෙන පුද්ගලයා හැම වෙලාවෙම හිතන්නේ කොහොමද? මම තමයි හරි. මම තමයි නිවැරදි. මට තමයි මේ කාරණේ තේරෙන්නේ. මට තමයි මේක කරන්න පුළුවන්. මම තමයි ජගතා. වෙන කෙනෙක් නැහැ කියන මාන්නයේ කෙනෙකුට ඇති වෙනවා. මමත්වයේ කියන එකෙන් උද්දාමයට උමතුවට මත් වීමට පත්වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. ඒක ඕන කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි හැම කෙනෙක් තුළම තියෙන්න පුළුවන් ඉතාම සියුම් මත් වීමක්. මේ මමත්වයෙන් මත් වෙනවා කියන එක හරිම භයානකයි. බොහෝ වෙලාවල්වලට ඔය රිලේෂන්ෂිප්ස් වලදී, ආදර සම්බන්ධතාවලදී, පවුල් සම්බන්ධතාවලදී සමාජයේ ගොඩාක් තැන්වල ඇති වෙන බහුතරයක් ප්‍රශ්නවලට හේතු වෙන්නේ මේ මමත්වයෙන් උමතු වීමයි. මමත්වයෙන් උද්දාමයට මත් වීමට ලක්වීම තමයි මේ ගොඩාක් ප්‍රශ්නවලට හේතු වෙන්නේ. නමුත් මේ මමත්වය යම්තාක් දුරකට හෝ පාලනය කරගෙන අනිත් අයටත් ජීවිතේ වැදගත්කමක් දීලා, මම විතරක් නෙමෙයි අනිත් අයටත් මේ දේ කරන්න පුළුවන්, වැටහෙන්න පුළුවන්, මේ හැම කෙනෙක්මත් අපි වගේමයි කියන මේ පොදු හැඟීම ඇති වෙනකොට ඒ පුද්ගලයෝ ඉතාම නිහතමානී වෙනවා. අනිත් අයට ඇහුම්කන් දෙනවා. ඒ වගේම තව කෙනෙකුට ඇහුම්කන් දීලා යමක් ඉගෙන ගන්න ඒ පුද්ගලයා උනන්දු වෙනවා, උත්සාහවත් වෙනවා. නමුත් මමත්වයෙන් උමුතු වෙච්ච මත් වෙච්ච පුද්ගලයාට මේ දේ කරන්න අමාරුයි. එතකොට මෙහෙම බලනකොට පින්නතුනි, අපි මත් වෙන්න පුළුවන් ඕනම දෙයකින්. අපි පාවිච්චි කරන යම්කිසි දෙයක ප්‍රමාණය දන්නේ නැත්නම්, ලිමිට් එක දන්නේ නැත්නම් අපි ඕනම දෙයකින් මත් වෙන්න පුළුවන්. අපි උමතුවටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඉතාම විනාශකාරී ජීවිත රටාවකට හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි මතක තියාගන්න ඕන කාරණයක් තමයි එදිනදා ජීවිතයේදී විශේෂයෙන් යහපත් මිනිස්සු වෙන්න, දියුණු වෙන මිනිස්සු වෙන්න, ආධ්‍යාත්මික පුද්ගලයෙක් වෙන්න උත්සාහවත් වෙනකොට යම්කිසි කෙනෙක් කල්පනාකාරී වෙන්න වටිනවා. අපි උමුතු වෙන්නේ මොන වගේ දේවල් වලින්ද? ඒ වගේ මොන අවස්ථාවලදීද අපි මත් වෙන්නේ? මේ කාරණා පිළිබඳව තේරුම් ගන්නකොට අපිට පැහැදිලි වෙන්න පුළුවන් ඉතාම වැදගත් කාරණයක් තමයි එදිනදා ජීවිතයේදී අපි කොච්චරනම් උමුතු වෙලා මත් වෙලා මේ නොයේක් කාරණා වලින් ජීවත් වෙනවාද කියන එක. ඉතින් මේ උමුතු වීම තුළ තියෙන භයානකකම තමයි අපි මේ විදිහට උමුතු වෙලා ඉන්නවා කියන කාරණේ දන්නේ නැත්නම් ඒක හරිම භයානකයි. ඒක මහා විනාශයක් ඇති කරන්න පුළුවන්. දැන් අර harmful drugs වලට, නොයේක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලෙක් කොයි වෙලාවකවත් ඒක නරක දෙයක් කියලා හිතන්නේ නැහැ. ඒක හොඳ දෙයක් කියලා හිතන්නේ. නමුත් ඒකේ තියෙන අඩුපාඩුව, ඒකේ නරක, තමන්ගේ ශරීරයට, මනසට, සෞඛ්‍යයට තියෙන නරක බලපෑම ගැන ඒ පුද්ගලයාට පේන්නේ නැතු වෙනවා. ඒක තමයි අර රියැලිටි එක හරිදී මොකද්ද කියන එක තේරුම් ගන්න ඒ පුද්ගලයාට බැරි වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ නොදැනුවත්කම මේක නරකයි, මේක වැරදි, මේකේ ඇබ්බැහි වීමේ ලක්ෂණයක් තියෙනවා. අපේ මනුෂ්‍ය ශක්තිය නැත්තම් පෞරුෂය දුර්වල කරනවා කියන එක තේරුම් ගන්න හැකියාවක් නැත්තම් කවදාවත් එවැනි පුද්ගලයෙකුට මේ මත් වීමෙන්, මේ මත්ද්‍රව්‍ය වලින් නිදහස් වෙන්න බෑ. වගේම අර කියපු අපේ ජීවිත මත් වෙන්න පුළුවන් කන්ඩිෂන්ස්, ජීවිත මන්දේ, ආරෝග්‍ය මන්දේ, තරුණ මන්දේ, ඒ වගේම තවත් මමත්වයේ බලය, කාමයේ මාන්නෙන් මත් වෙච්ච ස්වභාවයන්ගෙන් උනත් කෙනෙකුට නිදහස් වෙන්න අමාරුයි. ඒ වගේම ගොඩාක් වෙලාවට මිනිස්සු හැටියට වෙන්න පුළුවන් දේ තමයි අවසානයේදී මේ වගේ මත්වීම් අපේ ජීවිත පාලනය කරන හැටි. අපේ පෞරුෂය, අපේ ශක්තිය, අපේ කන්ට්‍රෝල් එක වෙනුවට මේවා තමයි අපිව ඊට පස්සේ ජීවිතේ පාලනය කරන්නේ. ඊට පස්සේ ඒවා නැතුව බැරි වෙනකොට අපි ඒවා පසුපසම හඹාගෙන යන හැටි. ඉතින් ඒවා තුළ ඊට පස්සේ ජීවිත විනාශ වෙලා යන හැටි, අසහනයට, පීඩාවට, ඒ වගේම කෙලවරක් නැති ප්‍රශ්නවලට ජීවිත වැටෙන හැටි
අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හිතවතුනි මේ මත්වීම පිළිබඳව අපි කල්පනා කරන්න ඕන. එතකොට සමස්තයක් වශයෙන් ධර්මයේ දිහා බලපුවාම අපිට පේන දෙයක් තමයි ඕනෑම කෙනෙක් පෘථග්ජන ඕනම කෙනෙක් ඕනම වෙලාවක මේ මත්වීමට ලක් වෙන්න පුළුවන්. අර කියපු මත්ද්‍රව්‍ය පිළිබඳව නෙවෙයි මම මේ කතා කරන්නේ. අර මනුස්ස ජීවිතයක මත් වෙන්න පුළුවන් අනෙකුත් කාරණාවන් මුලින් පැහැදිලි කරපු ඕනම දෙයකින් මත් වෙන්න පුළුවන්. උමතුවට පත් වෙන්න පුළුවන්. ඒක තමයි මේ මනුස්ස ස්වභාවය. එතකොට අපිට සමස්තයක් වශයෙන් ධර්මයේ තුලින් තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි මේ හැම ක්ලේශයක්ම නැත්තම් මේ හැම මානසික විකෘතිතාවයක්ම උමතුවක් බවට පත් වෙන්න පුළුවන් කෙනෙකුට. ඒවා අපිව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒ වගේම අපිව විනාශයට යොමු කරන්න පුළුවන්. එතකොට මේ උමතු වීමෙන් කෙනෙක් නිදහස් වෙන්නේ පින්නතුනි සම්පූර්ණයෙන්ම සත්‍ය අවබෝධය ලැබපු තැනයි. ඒ වගේම මේ සියලුම කෙලෙස් ප්‍රහාණය කරපු තැනයි පුද්ගලයෙක් සදාකාලිකවම නැත්තම් සම්පූර්ණයෙන්ම මේ මත්වීම වලින් නිදහස් වෙන්නේ. මේ මත්වීම වලින් අවදි වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් ඒ ධර්ම අවබෝධය තුළදී. ඉතින් මේ කාරණේ නිසාම තමයි අපේ ධර්මයේ අපිට උගන්වන්නේ ඉතාම ලස්සන කියමනක් තියෙන සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා. ඒ කියන්නේ සත්‍ය අවබෝධය ලැබනකන් මාර්ගඵල ලැබනකන් හැම පුද්ගලයෙක්ම උමතුවකින් පෙළෙනවා කියන එක මත් වෙලා ඉන්නේ කියන කාරණේ. ඒක ඉතාම වැදගත් කාරණයක්. මේක ගැන හිතලා බලනකොට ඒක තේරුම් ගන්නකොට අපේ ජීවිතවලට මේ කාරණේ කොච්චර සම්බන්ධද කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ සියලුම මත්වීම් වලින් කෙනෙක් නිදහස් වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ සියලුම කෙලෙස් මේ මානසික අඩුපාඩු මානසික විකෘතිතාවයන් සම්පූර්ණයෙන්ම මනසින් පිරිසුදු වෙච්ච අවස්ථාවේ. ඒකට තමයි අපි රහත් වෙනවා සත්‍ය අවබෝධය ලැබනවා නිවන් දකින්නවා කියලා කියන්නේ. ඉතින් අද මම අදහස් කළේ මේ මත්වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තියෙන මේ වැදගත් කාරණා කීපය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. ඉතින් මම හිතනවා මේ කාරණා ටික ඔබට වැදගත් වෙයි කියලා. අපි හැම කෙනෙකුටම ඉතාම වැදගත් ජීවිත සාර්ථක කරගන්නකොට. ඉතින් ඒ නිසා මම යෝජනා කරනවා මේ මත්වීම පිළිබඳව නැවත නැවත හිතන්න, කල්පනා කරන්න. ඒක අපේ ජීවිතවලට සම්බන්ධ වෙන ආකාරය පිළිබඳව හොඳට කල්පනා කරන්න. ඒක සමාජය තුළ අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සු තුළ මේක දකින්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම තමන්ගේ පැත්තට හරවගෙන. තමන් මොන වගේ දේවල් වලින්ද මත් වෙලා ඉන්නේ? ඒ අවස්ථාවලදී අපි මත් වෙන්න පුළුවන්නේ, උමුතු වෙන්න පුළුවන්නේ මොන වගේද කියන කාරණේ ගැන නිතර දෙවේල හිතන්න, කල්පනා කරන්න. ඒ වගේම මේ මත්වීම් වලින් නිදහස් වීම තුළ අපිට ලැබෙන නිදහස, අපේ පාලනය, සිහිනුවන, ඒ වගේම ජීවිතයේ යම්කිසි අර්ථාන්විත ක්‍රමයකට එන්ජොයි කරන්න පුළුවන් වෙන විදිය, ඒකේ තියෙන සාමකාමී ස්වභාවය ඇප්‍රිෂিয়েට් කරන්න, අගය කරන්න, අපි පුරුදු වෙන්න උනන්දු වෙන්න ඕන. ඉතින් මේ කියන කාරණා ටික පිළිබඳව අපි නැවත නැවත හිතමු, කල්පනා කරමු, අපි අවධානය යොමු කරමු. එහෙමනම් අද මේ පොසොන් පුරපසළොස්වක දවසේ මේ මහින්දාගමනයත් සමග අපේ ශ්‍රී ලාංකික ජන සමාජයේට ඒ ලැබුණු අපේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම් පණිවිඩය අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට මේ විදිහට අපි උනන්දු වෙමු. ධර්මයේ සැනසීම, ධර්මයේ සිසිලස අපේ හදවත්වලට දැනෙන, අපේ කරුණාව මෛත්‍රිය අපිට වගේම මේ ගහකොළට, සතා සීපාවට, මුළු ලෝකයටම දැනෙන කරුණාවක් මෛත්‍රියක් බවට ප්‍රායෝගිකව පුහුණු කරන්නට ලැබෙන ඉතාම වාසනාවන්ත පින්බර පොසොන් පුරපසළොස්වක දවසක් වේවා කියලා අපි හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.